දේශපාලන පක්ෂය මැදිහත් කරලා මේක සම්පූර්ණ අවුල් කරලා තියෙනවා. ඊය අප දැක්කා ගෑන්පාර ප්‍රදේශයේ තේවාගේ තත්ත්වය කරලා නම් වෙන්නේ කෝටේ මන්ත්‍රීගේ කවුරු කරා අපේ ජනතා චෝදනාවට. මේක පන්දාහේ ලබාදීමේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණයක් කරා. ඒක පටන් ගත්තේ බැසිල් රාජපක්ෂ පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානියා ලෙස පත්කිරීම හරහා. ඊට පස්සේ ඔහුගේ ඡන්ද මෙහෙයුම් ජාලය තමයි පළාත් පාලන මන්ත්‍රීවරු. එතකොට ඍජුවම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා හරහා ඔවුන්ගේ දේශපාලන ජාලය සම්බන්ධ කරගත්ත මේ රුපියල් 5000 බෙදන්න. එතෙන්දී අපි කොච්චර මේ සම්බන්ධයෙන් අපේ මතය ඉදිරිපත් කරක් ඔවුන් ඒක සතපාකට ගණන් ගත්තේ නැහැ. අපි සටන් කරලා අපේ ප්‍රාදේශීය මන්ත්‍රීවරු අපේ නගර සභා මන්ත්‍රීවරු සටන් කළා කොහොමන හරි ඒ ලැබිච්ච නැටි කට්ටියව තල්ලු කළා ඔවුන්ටත් ලබා දෙන්න කටයුතු කරා. නමුත් බොහෝ ප්‍රදේශවල තාම මේ ලයිස්තුවේ සම්පූර්ණ කරලා නැහැ. ඉතින් අපි අත්ත වශයෙන්ම අද වෙනකොට දන්නේ නැහැ කාටද හම්බෙලා තියෙන්නේ කාටද හම්බෙලා නැත්තේ කියලා. නමුත් මෙතන ඊට වඩා දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ පක්ෂයට තමන්ගේ ඡන්දය වෙනුවෙන් පුද්ගලයන් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ පක්ෂයේ ලැබිය යුතු කට්ටියටත් ලැබිය නොයුතු කට්ටියටත් මේක ලබා දීපු බවට බොහෝ චෝදනා ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් දැන් වෙනකොට ලැබෙමින් පවතිනවා. නැ ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙල සම්බන්ධයෙන් හොඳ දේවල් තියෙනවා හොඳ නැති දේවල් තියෙනවා. හරි සෞඛ්‍ය ශාස්ත්‍රය ඕන් හැකිතාක් දුරට හරි උපදෙස් ලබා දීලා ආණ්ඩුවට බල කරලා තිබ්බා මේ කලමනාකරණය පිළිබඳව අවධානය හරි පැත්තට යොමු කරන්න කියලා. දැන් එරාන් මන්ත්‍රීතුමා කිව්වා වගේ ආචාර්ය රවි රණන්නේලිය ඉන්ස්ටිටියුට් ඔෆ් හෙල්ත් පොලිසි එකේ ප්‍රධානියා ලංකාවේ පිළිගත් ඉහළම සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ මේ උපදේශකවරයා ඔහු කියන්නේ මේ අර ටෙස්ට් කියන වැඩපිළිවෙලට අපි ගියේ නැහැ කියලා. ඔහු කියන්නේ අත වශයෙන්ම මම මේ පිළිබඳව කලින් කතා කරා මාර්තු මාසයේ. ඔහු කිව්වා ලංකාවේ අවමයක් හැටියට දවසකට PCR ටෙස්ට් 2050ක් කරන්න ඕනේ. හැබැයි ඔහු කියපු ඉලක්කය තමයි PCR ටෙස්ට් 6000ක් එක දවසකට. නමුත් රජයේ මේ පිළිබඳව ඔහුගේ අදහස් ඔහුගේ යෝජනා පිළිබඳව ක්‍රියාත්මක වුණේ නැහැ. අනිත් දේ තමයි ඔහු කියන්නේ මත දෙකක් තියෙනවා. එක මතයක් තමයි ෆ්ලැටන් ද කර්ව් කියන එක. මේක මේ උඩට යන පීක් එක අඩු කරන්න කියලා. නමුත් ඔහු පෙන්වලා දෙනවා ෆ්ලැටන් ද කර්ව් කියන එකට වඩා එලිමිනේට් ද කර්ව් කියන එක තමයි දැන් වෙනකොට සාර්ථක වෙලා තියෙන්නේ. ඒ සාර්ථක වෙලා තියෙන රටවල් වලින් ඔහු පෙන්눔 කරනවා බොහෝ රටවල් දූපත්. නව ශ්‍රීලන්තය මේ ඊළඟට තායිවානය හොංකොං යනාදී වශයෙන් ඔහු නම් රටවල් ගානක් පෙන්වලා දීලා තියෙනවා. එතකොට ඔහු කියන්නේ ඉට් ඉස් ඇන් අන්මිටිගේටඩ් කැලැමිටි කියලා. මං හිතන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ඔහු කියලා තියෙනවා මේ අපේ මේ 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 කලමනාකරණය පිළිබඳව ඔහුගේ විවේචනයක් එල්ල කරලා තියෙනවා. ඔහු ජනාධිපතිතුමාට විවේචනය එල්ල කරන්නේ නැහැ. ඔහු කියන්නේ ඒ හරි උපදෙස් ඔහුට ලබා දීලා නැහැ කියන එක. මම නම් ඒ සම්බන්ධයෙන් මීට වඩා කියන්න දන්නේ නැහැ. නමුත් සෞඛ්‍ය අංශයේ නිලධාරීන් ඉතාමත් මෝනකමින් මේ පිළිබඳව එකතු වෙනවා. දැන් හැමදාම ඔබලා සියලු දෙනාගේම රූපවාහිනී ප්‍රවෘත්තිවල අපි මේ රටට ලබා දීපු 19 සුවසැරිය පෙන්නනවා. හරි හැමදාම අපි දැන් වෙනකොට දවසකට කෝල් 9000ක් 10000ක් විතර ප්‍රමාණයක් ලැබෙනවා. එතකොට එක පැත්තකින් කොවිඩ් අසාධ්‍යයන් අපි අරගෙන යනවා ඉස්පිරිතාලවලට මේ ලංකාව පුරා. අනිත් පැත්තෙන් සාමාන්‍යයෙන් පපුව අමාරු හැදෙන කට්ටිය සාමාන්‍යයෙන් අනිත් ප්‍රශ්න මොලේ නහර පුපුරපු කට්ටිය මේ කට්ටියවත් අපි
මේ ස්පිතාල වල අරන් ගිහිල්ලා ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. ඊට පස්සේ හමුදාව දැන් බලන්න හමුදාව මහ විශාල මේ මේ යුද්ධයක ඉන්නවා මේ කොවිඩ් යුද්ධය පරද්දන්න. අවසනාවකට ඔවුන්ට මං හිතන්නේ අවශ්‍ය පෞද්ගලික ඒ ප්‍රොටෙක්ෂන් ඇඳුම් ලබා දීපු නැති නිසා වෙන්න ඇති ඒ නේවි එකේ මෙච්චර ප්‍රමාණයකට මේ කොවිඩ් ආසාදනය වෙලා තියෙනවා. එතකොට ඔව් යම්කිසි විදියකට සෞඛ්‍ය ශාස්ත්‍රය විසින් කරන ඒ වැඩ කටයුතු තව පැත්තකින් හරි උපදෙස් ලබා නොගැනීම හරහා වතුර යනවාද කියලා මතයකුත් මේ අවස්ථාවේදී මිනිසුන්ගේ ඔළුවට ඇවිල්ලා තියෙනවා. අනිත් පැත්තෙන් තමයි ආර්ථික කළමනාකරණය පිළිබඳව නම් අපිට සෑහීමකට පත් වෙන්න කිසිසේත්ම බෑ. මොකද රුපියල් 5000 කිසිසේත්ම මම මෙච්චර දීර්ඝව දැන් මං හිතන්නේ මේ විස්තර කරපු ආකාරයට මම දන්නේ නැහැ කොච්චර දුරට මේක ඔබලාගේ මේ ප්‍රවෘත්තිවල මේ ඇත්ත කතාව ජනතාවට ගෙනියන්න පුළුවන්ද කියලා. නමුත් උත්සාහ කරන්න. ඒ පිළිබඳව නම් අපිට කිසිසේත්ම සතුටු වෙන්න හැකියාවක් නැහැ. මේ දවස් අත්‍යවශ්‍ය සේවා කියලා දෙතිලික අයගේ වාහන තමයි මේ රළු එහෙම කරන්නේ ඒ වගේ දාන තියෙන කොට. ඒකට මේ වෙලාවේ තියෙන්නේ සුළු වාහන ප්‍රමාණයක් තමයි ඉන්ධන ගන්න හැම යොමු වෙන්නේ. නමුත් මේ වෙලාවේ ඉන්ධන වල අඩුවෙච්ච සාහනය දිනුවා කියන්නේ මේ බඩබිල පොඩ අර්ධකරන්න පුළුවන් නේ. ඉන්ධනවල සහනය රජය ජනතාවට දෙනවා වෙනුවට ඉන්ධනවලට ගහලා තියෙන බදු කවුරුත් නොදන්නවා වෙන්න පුළුවන්. මම දන්නේ නිවුස් වලට ආවද නැද්ද කියලා. දැන් දවස් 3-4කට කලින් ඉහළ දැම්මා. ඉතින් ඉහළ දැමීම හරහා භාණ්ඩාගාරයේ මේ සියලු මේ ලාභය ඔවුන් ලබා ගන්නවා. මේ ලාභය හොඳටම ඇති ජනතාවට අවශ්‍ය ඊළඟ රුපියල් 10000 හෝ 15000 ලබා දෙන්න. හරි. ඉතින් තවත් හේතුවක් මම මේ ලිපියක් මේ ළඟදී මේ ඉදිරිපත් කරා. ඒ ලිපිය මම කිව්වේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය පිළිබඳව රජය උත්සාහ කරා කිහිප වතාවක්ම ජොයින්ට් වෙන්චර් එකක් පටන් ගන්න කන්සල් සංස්ථාවයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගමයි සමග. නමුත් ඒකට ඒ කාලේ කෑ ගැහුවා රට විකුණන්න යනවා නොයෙකුත් දේවල් කියලා කෑ ගහලා ඒ වෙලාවේ මේක කරන්න දුන්නේ නැහැ. උදාහරණයක් හැටියට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මෝඩි අගමැතිතුමා සමග මේ පිළිබඳව සාකච්ඡා කරන එක පවා නවත්තන්න ඒ වෙලාවේ දැනට ආණ්ඩුවේ ඉන්න ඉවකර විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරු මේ වැඩ කරා. ඉතින් ඒත් එක්ක අපිට එතන මට දන්න විදිහට බැරල් මිලියන මට සමා වෙන්න මගේ හරියට මේ ගාන මතක නැහැ. නමුත් තෙල් ටැංකි බර ගාන 99ක් තියෙනවා. එකෙන් 15ක් LIOC ආයතනය පාවිච්චි කරනවා. අනිත් ටැංකි ටික තියෙනවා අපිට පාවිච්චි කරන්න. හරි. එතකොට සිංගප්පූරුවේ තියෙන ප්‍රධානම තෙල් ගබඩා කරන ආයතනයකට තියෙන ධාරිතාවය මේ ටැංකි 85 ලංකාවේ තියෙනවා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? මලකඩ කකා ඒකේ කැලයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. හරි. එතකොට මේ අවස්ථාවේදී එවැනි ගබඩා තිබ්බනම් අපිට බොහෝසේ මේ තෙල් මිල අඩුවීමෙන් ප්‍රයෝජනයක් අරගෙන ඒවා ජනතාවට ලබා දෙන්න තිබුණා. දැන්වත් රජයෙන් අපි ඉල්ලීමක් කරනවා හැම දෙම දේශපාලනය කරන්න එපා. හැම දෙම දේශපාලනය කරන්න එපා. දැන්වත් මේ පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක් හැටියට පුද්ගලික රජයේ වැඩපිළිවෙලක් හැටියට මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි මේ ජාලය දියුණු කරා. හරි. දැන්වත් මේක කරන්න. දැන් ඔබ එලෝලු ගැන ඇහුවා. මම පොදු සැපයුම් කැබිනට් නොවන ඇමතිවරයා හැටියට ලංකාවේ ප්‍රථම පාර වතාවට පටන් ගත්ත දඹුල්ලේ එලෝලු වෙළඳපොළට අල්ලලා අක්කර 6 ඉඩමේ පළවෙනි පාරට උෂ්ණත්වය හා තෙතමනය පාලනය කරපු ගබඩාව කෘෂිභෝගවලට ආණ්ඩුව මාරුණයින් පස්සේ ඒක නැවැත්තුවා. දැන් එතන මේ තනකොළ වැවෙනවා. හැබැයි ඒ කෘෂි ගබඩාව තිබ්බනම් මෙට්‍රික් ටොන් 5000ක් ගබඩා කරන්න තිබුණා.
මෙතන ගොවියෝ විකුණන විකුණ ගන්න බැරුව විසිකරන එලෝලු අපිට යම් කිසි විදිහකට ගබඩා කර ගන්න දෙන්න. ඊට පස්සේ තවත් දෙයක් තමයි දැන් හෙට අනිද්දා වෙනකොට හාල් වල ප්‍රශ්නේ. අර බ්‍රිගේඩියා තුමා කියලා තියෙනවා මාස 9කට ඇති වෙන්න හාල් ගබඩා කරලා වී ගබඩා කරලා තියෙනවා කියලා මේ ගබඩා වල. නමුත් ඒක ඔහුම කියන ආකාරයට මෙට්‍රික් ටොන් 50000ක් තමයි තියෙන්නේ මේ මම ඒ ලිපිය දැක්කා. මෙට්‍රික් ටොන් 50000 මම දන්නේ අරුණ පත්‍රයේද කොහෙද තිබුණේ මේ තියෙන්නේ කියලා මේ වී. ඉතින් මෙට්‍රික් ටොන් 50000ක් වී නම් ඒ කියන්නේ සහල් ටොන් මෙට්‍රික් ටොන් 30000. සහල් මෙට්‍රික් ටොන් 30000න් මාස 9ක් මේ මිනිසුන්ට කන්න දෙන්න බෑ. ඉතින් මේ විදිහට ගියොත් එහෙම ඇත්ත වශයෙන්ම හෙට අනිද්දා වෙනකොට සහල් මිල තවදුරටත් ඉහළ යන්න ඉඩ තියෙනවා. හරි. ඉතින් මේ කලමනාකරණය එලෝලු වේවා හාල් වේවා ආර්ථික කලමනාකරණය පිළිබඳව ගැටලු රාශියක් මතුවලා තියෙනවා. මේක දේශපාලන අධිකාරියකට බාර දීලා තමන්ගේ දේශපාලන ව්‍යාපාරය සඳහා යොදා ගැනීම නිසා තමයි මේ ප්‍රශ්න මතුවලා තියෙන්නේ. ඉන්ධන සහනය කොයි විදියටද ජනතාවට දෙන්න ඕනේ? හරි මේ අවස්ථාවේදී ඉන්ධන මිල අඩු කරන එකට වඩා අපිට අවශ්‍ය වෙන්නේ ජීවත් වෙන්න තව රුපියල් 10000ක් අඩුම ගානේ ඊළඟ රවුමේ මිනිස්සුන්ට දෙන්න ඕනේ. හරි එතකොට ඉන්ධන මිල අඩු කරන්න පුළුවන් එක පැත්තකින්. මොකද ඒ වාසිය ඒ ලාභයේ ඉන්ධන මිලෙන් අඩු කරන්න පුළුවන්. හැබැයි මම කියන්නේ ඉන්ධන මිලෙන් ඒක අඩු කරනවට වඩා රජයට පුළුවන් ඒක පාවිච්චි කරලා ඊළඟ 10000 රුපියල් 10000 මිනිස්සුන්ට දෙන්න. මොකද මම පෙන්වලා දුන්නා ඉතාමත්ම මේ දීර්ඝව දත්තත් සමග ස්වාධීන දත්ත සමග ලංකාවේ දරිද්‍රතාවය කොවිඩ් අර්බුදේ එන්න කලින් තිබිච්ච දරිද්‍රතාවයට වඩා අවම වශයෙන් තුන් ගුණයකින් අද වෙනකොට වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඉතුරු කරගත්ත මුදල් ඊළඟ රුපියල් 10000 දෙන්න පාවිච්චි කරන්න කියන එක තමයි මේ ඉල්ලි. එරා මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.